ඇද නම හේෂා විතානගේ තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ඇත්තද පසුපල මන්ත්‍රීවරුන්ගේ ගැටලු මේ වෙති නිරාකරණය වෙලාද? පසුපෙල මන්ත්‍රීවරුන්ට එම දැනන ගැටුවක් තිබෙන්නේ නැහැ. පසුපෙල මන්ත්‍රීවරුන්ට තිබුණ එකම ගැටලුව තමයි පක්ෂය විශේෂයෙන්ම මේ බෞගී කාලයේ අපි තහින්මලා තිබ්බ ආණ්ඩුව නැවත අපි පිටවුවට පස්සේ රටේ එක් ප්‍රජාතික පාර්ශ්වික ප්‍රධාන මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් වටපිටාවක් නිවැරදිව නිර්මාණය වෙන්න ඕන කියන කාරණාවේදී පසුපෙල මන්ත්‍රීවරුන්ට ගැටලුවක් තිබ්බා. මේ යන ගමන හරිද කියන එක. මේ වෙනුවෙන් තමයි දැනෙන්නේ කිටි අපිට දැන් අන්තර්ජාලයත්තුමා ඒ වෙනුවෙන් විශේෂ කමිටියක් ගන්නවා. ඊට තමයි කීපයකදී ඒ ගැන සාකච්ඡා කරා. අපි විශ්වාස කරනවා දැන් අපි ඉල්ලීම් කරපු විදිහට රටට වැඩ කරන්න පුළුවන් ආකාරයට මේ ක්‍රම ඉදිරියට යයි කියලා. නැත්තම් ඒ එදා හිටපු තීන්දුවම ඉන්නවා අදත්. මොකද කවුරුත් තුනමාරයේ සිටි දෙක ඒ අදුපාඩු මතක අරගෙන මේ වසර යන්න අවශ්‍ය පියවර ගන්න ඕනේ. ජලිත් ජාතික ආණ්ඩුවක් හදන කතාවක් කියවෙනවා. ආයෙත් පසුපෙලට පසුබසින්න වෙයි නේද? ජාතිකාණ්ඩුවක ගැන ප්‍රකාශ කීපයක් අපිත් මාධ්‍යතුන් දැක්කේ ලබන හතරවෙනිදා තියෙන අන්තර්ජාල රැස්වීම විශේෂයෙන්ම අපි ඒ ගැන මතක් කරනවා. අපි අදටත් ඉන්නවා ජාතිකාණ්ඩුවක් හදලා ඉවර වෙලා මේ රට තුළ තියෙන ප්‍රශ්න උත්තර හොයන්න බෑ. ඒකින්ද තනි ප්‍රජාතික ආණ්ඩුවක් ඇති තමයි අපේ වගකීම සහ අරමුණ ගිය යුත්තේ. ඉතින් අපි අරමුණුමාගේ සහ අපේ දේශයන්ගේ අදහස් විමසල ඉවර වෙලා ඒ ගැන ප්‍රකාශයක් කරනවා. අපතුල මන්ත්‍රීවරු විදියට අපි ගැන වැඩි අවධානයෙන් ඉන්න මොකද්ද මේ ඉතිරි පියවර සඳහන් කරන්නේ ගැන හරි අවබෝධයක් අපිටත් නැහැ ඇත්තට. පාටලි සහ සජිත් දෙන්න අතර සීතල යුද්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද? යම් ප්‍රකාශ කරනවා අපි දැකලා තියෙන පාර්ශ්වික අමාත්‍යවරයාට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කිරීමේ මම හිතන්නේ සදාචාරයක් නැහැ. මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ හුස්ම විදියට අද සජිත් ප්‍රේමදාස තුමා රට පුරා ගිහිල්ලා ඉවරලා දැනට ශක්තියක් දෙන වෙලාවේ ඒ වෙනුවෙන් කවුරු හරි පාටලි අමාත්‍යවරයන් කවුරු හරි විරුද්ධ ප්‍රකාශයක් කරනවා මම දැන් දේශපාලන පිළිබඳව එතුමාට තියෙන ඒ දැනීම ගැන රටේ ජනතාව තේරුම් ගන්නේ අනිත් එකේ තනතුරක කොමක් තමයි තියෙන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ තුලින් පිට මේ යන ගමනට විරුද්ධ එතුමර විරුද්ධ කවුරු හරි කියනවා නම් ජනතාව ගලා ගැනීම තමයි තියෙන්නේ කියලා. ඔබ කියන්නේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස කියලාමද? ඒක මම හිතන්නේ කල් වැඩි අපි කියන්නේ. අපි විශ්වාස කරනවා රටේ ජනතාවගේ හදවතේ ඉන්න නායකයා එක්සත් ජාතික පක්ෂයේ කවුද එයාට අවස්ථාවේදී වෙන්නේ කියන අපි පස්සල මන්ත්‍රීවරු විදිහට ඉල්ලීමක් කරලා තියෙනවා. අපි ගරුවරණීය වික්‍රමසිංහ මහත්මයා අවස්ථාන පූලවේ නිදහස පක්ෂයට ලබා දෙන්න විශ්වාස කරනවා. ඇත්තද?